ලෝකේ ප්‍රධාන වශයෙන් හැකර්ස්ලා වර්ග තුනක් ඉන්නවා. පළවෙනි කොටසින් තමයි බ්ලැක් හැට් හැකර්ස්ලා, දෙවෙනි කට්ටිය අපිට ගත්නම් කරන්න පුළුවන් වයිට් හැට් හැකර්ස්ලා, අනිත් අය ග්‍රේ හැට් හැකර්ස්ලා. ඒකට බ්ලැක් හැට් හැකර් කෙනෙක් ගොඩක් වෙලාවට මේ අන්‍යතිකල් හැකර්ස්ලා. එමෙ නැත්තම් සයිබර් ක්‍රිමිනල්ස්ලා. එතකොට සයිබර් අපරාධකරුවෝ හැටියට අපි හඳුන්වන අන්තර්ජාලය ඔස්සේ අපරාධකරුවෝ හැටියට. එතකොට අපිට හොරා පොලිස්ගේ පැත්තෙන් ගත්තොත් හොරාගේ පැත්ත. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ කුලියට මිනී මරන කට්ටිය වගේ, කන්ට්‍රැක්ට් හීලර්ස්ලා වගේ. ඒගොල්ලෝ මේ මිනි මරණ නෙමෙයි ඉතින් මෙතනදී කරන්න උත්සාහ කරන්නේ ඕනම මුදලකට දෙන මුදල් ප්‍රමාණය අනුව ඒගොල්ලෝ ඕනම සිස්ටම් එකක් හැක් කරන්න පිළිගෙනවා. ඒකට උත්සාහවන්ත වෙනවා අනිවාර්යෙන්. ඉතින් ඒක තමයි අපි බ්ලැක් හැට් හැකර්ස්ලා කියලා නම් කරන්නේ. ලෝකේ ෆේමස් වෙච්ච බ්ලැක් හැට් හැකර්ස්ලා කියලා දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ බෑඩ් ගයිස්ලා හැටියට අපි හඳුන්වන්නේ. ඉතින් ඔය කෙවින් මෙට්නික් කියලා කෙනෙක් ඉන්නවා. එතකොට ඔයගොල්ලෝ කවුරුත් හඳුන්වන්නේ මේ දන්න පහුගිය කාලේ ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච ඇනෝනිමස් හැකර්ස්ලා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගොඩක් ලෝකේ ෆේමස් වෙලා තියෙන සෝෂල් ජස්ටිස් එක වෙනුවෙන්, නැත්නම් සමාජ සාධාරණ වෙනුවෙන් ඉදිරිපත් වෙන හැකර්ස්ලා කොටසක් හැටියට ඒගොල්ලෝ ටීම් වර්ක් එකක් ගොඩක් වෙලාවට තියෙන්නේ. ඉතින් අපි පහුගිය මම හිතන ලංකාවේ පහුගිය කාලේ මිනිස්සු සෑහෙන හැෂ්ටැග් එහෙම ගහලා තිබුණා ඇනොනිමස් හැකර්ස්ලාට ලංකාව බේරගන්න උදව් කරන්න කියලා. ඉතින් ඊළඟ කට්ටිය තමයි වයිට් හැකර්ස්ලා. ඉතින් වයිට් හැකර්ස්ලත් ගොඩක් ෆේමස්ම හැකර්ස්ලා ඉන්නවා. ඉතින් ඒක සාමාන්‍ය හොරා පොලිස් පැත්ත ගත්ත පොලිසිය පැත්ත වගේ. ඉතින් අපි දන්නවා බ්ලැක් හැට් හැකර් කෙනෙකුගෙන් යම්කිසි සිස්ටම් එකක් හැක් වෙනවා නම් හැක් වෙන යම්කිසි වල්නරබිලිටි එකක්, එහෙම නැත්නම් ඒ සිස්ටම් එක තුළ තියෙන දුර්වලතාවයක් නිසා. ඉතින් දුර්වලතාවය හඳුනාගෙන ඒ දුර්වලතාවයන් වලට සොලූෂන්ස් විසඳුම් දෙන්න තමයි වයිට් හැට් හැකර්ස්ලා ගොඩක් වෙලාට පෙළඹෙන්නේ. ඉතින් ඒගොල්ලෝ සිස්ටම්ස් ඒ හැක් නොවන විදිහට ඉම්ප්‍රූව් කරන්න ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පෙළඹෙනවා. ආයතනවල ගොඩක් වෙලාවට ඉන්න එතිකල් හැකර්ස්ලා, මේ කියන වයිට් හැට් හැකර්ස්ලා. ඉතින් වයිට් හැට් හැකර්ස්ලා ගොඩක් ෆේමස් අය අපි ගත්තොත් එහෙම නැත්නම් මුල් පුරුකක් හැටියට ගන්න පුළුවන් ටිම් බර්නර්ස්-ලී. ඔගොල්ලෝ කවුරුත් මං හිතන්නේ හඳුනගෙන තියෙන ආ වර්ල්ඩ් වයිඩ් වෙබ් එකේ ෆවුන්ඩර් හැටියට. ඉතින් එයා හැකින් පැත්තෙන් ගොඩක් ඉම්ප්‍රූව් වෙච්ච කෙනෙක්. ඉතින් ඔය W3C එකේ ප්‍රෙසිඩන්ට් හැටියට, ෆවුන්ඩර් හැටියටත් එයා ඉන්නවා. W3C කියලා කියන්නේ වර්ල්ඩ් වයිඩ් වෙබ් කන්සෝටියම් එක. ඉතින් ඒ විදිහට ගත්තොත් අපි ඔය චාලි මිල කියලා කෙනෙක් ඉන්නවා, ගොඩක් ඉන්නවා. චාලි මිල කියලා කෙනෙක් ඉන්නවා. එතකොට එයා ඔය PWN20WN කියලා තියෙනවා හැකර්ස්ලාගේ කන්ටෙස්ට් එකක්. ඉතින් එතිකල් හැකින් පැත්තෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ කන්ටෙස්ට් එකෙන් එයා 2008 වින කෙනෙක් වෙනවා. 2007 තමයි මේ හැකින් කන්ටෙස්ට් එක පටන් ගන්න. ඉතින් මේ වගේ හැම හැකර් කෙනෙකුගේම ලොකු හිස්ට්‍රි එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට ගත්තොත් අපි ග්‍රේ හැට් හැකර්ස්ලා, ග්‍රේ හැට් හැකර්ස්ලා කියලා කියන්නේ මේ බ්ලැක් හැට් හැකර්ස් සහ මේ වයිට් හැට් හැකර්ස්ලාගේ අතරමැදි අවස්ථාවක් වගේ. ඉතින් සමහර ඉගෙන ගන්න, ඒ පිළිබඳ ඉගෙන ගන්න ළමයිනුත් සමහර ග්‍රේ හැට් හැකර්ස්ලා හැටියට හඳුනා ගන්නවා. ඉතින් ස්ක්‍රිප්ට් කිඩීස්ලා කියලා කියනවා. ඉතින් ග්‍රේ හැට් හැකර් කෙනෙක් ගොඩක් වෙලාට මේ අනවසරයෙන් සිස්ටම් එකක් අනවසරයෙන් හැක් කරන්නේ. වයිට් හැට් හැකර්ස්ලා කියලා කියන්නේ අවසරයක් ඇතුව තමයි ඒගොල්ලෝ අනිවාර්යයෙන් එක කරන්නේ. ඉතින් නමුත් ග්‍රේ හැට් හැකර්ස්ලත් අර බ්ලැක් හැට් හැකර්ස්ලා වගේ මේ එහෙම අවසරයකින් තොරව සමහරට හැක් කරලා මේ ටිකක් අර ගොඩක් වීර වෙන උත්සාහ කරනවා. ඉතින් සමහරට කම්පැනිස් වලට දැනුම් දෙනවා, ඔයාලගේ සිස්ටම් එක අපි හැක් කරා, මේ මෙන්න මේ වගේ දුර්වලතා තියෙනවා කියලා සමහරට ඒගොල්ලෝ කියන්නත් පෙළඹෙනවා. ඉතින් නමුත් අනෝතෝරයිස් එහෙම නැත්නම් අනවසරයෙන් හැක් කරන නිසා ඒක අපි සාමාන්‍ය හොඳ වැඩක් හැටියට නෙමෙයි ගන්නෙ. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට හැක් කරලා මේ ලාභ ප්‍රයෝජන ගන්න කියන අදහසම නෙමෙයි, এডুকেෂනල් පර්පස් උත් ඒගොල්ලෝ සමහරලාට මේ සිස්ටම් හැක් කරන්න පෙළඹෙනවා. නමුත් ඒක හොඳ වැඩක් නෙමෙයි. නමුත් ඒකේ තියෙන ලොකු දීර්ඝ සාකච්ඡාවක් අපි පසුවට සාකච්ඡා කරමු. ඉතින් අපි මේ විදිහට මේ දැන් ලංකාවට මම හිතන්නේ විශේෂයෙන් ලෝකෙට තියෙන ලොකුම අවශ්‍යතාවය තමයි මේ විශේෂයෙන් වයිට් හැකර්ස්ලා. ඒ කියන්නේ අපි දන්නවා සිස්ටම් එකක් හැක් වෙන එක අපිට ඉදිරියටත් එහෙම වළක්වන්න බෑ. සිස්ටම් හැක් කරන්න මිනිස්සු අනිවාර්යෙන් පෙළඹෙනවා. ඉතින් ඒක නිසා අපි වයිට් හැට් හැකර්ස්ලා, එහෙම නැත්නම් එතිකල් හැකර්ස්ලා හැටියට හඳුන්වන, ඒතකොට ඒගොල්ලෝ සයිබර් සෙකියුරිටි පැත්ත, ආරක්ෂාව පැත්ත ගැන තමයි ඒගොල්ලෝ වගකීම දරන්නේ. ඉතින් එහෙම කෙනෙක් බවට පත් වෙන්නත් අපි අනිවාර්යෙන් බ්ලැක් හැට් හැකර්ස්ලාගේ ඇක්ටිවිටීස් මොනවද, එතකොට ග්‍රේ හැට් හැකර්ස්ලාගේ ඇක්ටිවිටීස් මොනවද කියලා අපි අනිවාර්යෙන් අඳුනගන්න ඕනේ. ඒගොල්ලෝ හැක් කරන ටෙක්නික්ස් අපි ඔක්කොම දැනගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. එතකොට ඉතින් එහෙම ඉගෙන ගත්තොත් තමයි අපිට අනිවාර්යෙන් අර හොරා පොලිස් වගේ තමයි පොලිසියට අනිවාර්යෙන් හොරු හොරගම් කරන්නේ කොහොමද කියන එක ගණන්න්න ඕනේ. ඉතින් අදහස් කරන්නේ පොලිසිය හොරගම් කරන්න පෙළඹෙනවා කියන එක නෙමෙයි. ඉතින් අපි ඒකට අවශ්‍ය ethics, එහෙම නැත්නම් අපි ඒකට අවශ්‍ය discipline එක අනිවාර්යෙන් හදා ගන්න වෙනවා. ඉතින් white hat hacker කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් cyber security පැත්තෙන් වාර ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන ළමයිට, ඉතින් අපි after A-level විශේෂයෙන් සහය ලෙවල් ඉවර වෙලා කැම්පස් යන ළමයිට නම් එකේ ගැටලුවක් නැහැ. ඉතින් අපි කෝස් එකක් ආරම්භ කරන්න
කටයුතු කරලා තියෙනවා. ඔයාලා මෙන්න මේ සූදානම් කරලා තියෙන මේ කෝස් එක පෙබරවාරි 26 සඳහා උදේ 7:30ට ගම්පහ ඉන්දීපෙගේදී පවත්වන්න කටයුතු කරලා තියෙනවා සම්පූර්ණ නොමිලේ. ඉතින් තනිකරම ප්‍රැක්ටිකල් කෝස් එකක් මේක. ඒක නිසා ඔයාලා එනකොට පුළුවන් නම් ඔයාගේ ලැප්ටොප් එක අරන් එන්න. මගේ නම් වඩා පහසුයි. මොකද අපි තනිකරම මේක ප්‍රැක්ටිකල් කෝස් එකක් නිසා. එහෙනම් එදාට පළවෙනි දවස අම්බල බලමු අපේ වැඩ ටික කොහොමද ඉස්සරහට කෙරෙන්නේ කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්.